අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවේ රට පුරා විශේෂ ආරක්ෂාවක් තවත් කොවිඩ් මරණ 24ක් සමස්ත කොවිඩ් මරණ 900ේ සීමාව ආසන්නයට අකණ්ඩව පස්වන දිනටත් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් පිරිසක් ඊයේ දිනේදීත් වැඩිම රෝගීන් යලිත් කොළඹින් දිස්ත්‍රික්ක 24කින් කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ රැසක් හුදෙකලා කෙරේ අද දිනත් ප්‍රදේශ රැසකට තද වැසි සහ තද සුළං ගින්ගඟ පිටාර ගලයි ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් යට වෙයි ජලාශ කිහිපයක වාන් දොරටුත් විවෘත කෙරේ ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන රාමසාන් දිනය අදයි ප්‍රථමයෙන් දේශීය පුවත් මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පැවති වර්ෂාපතනයේ හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයේ හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද දිනේ තවදුරටත් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේතිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමන බවත් ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවත් නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පවසනවා. ඇදහැලුණු අධික වර්ෂාපතනය ලක්ෂපාන ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර තවදුරටත් තද සිපතිත වූහොත් ලක්ෂපාන ජලාශයේ සෙසු වාන්තරුටද විවෘත කිරීමට ඉඩ ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. එලෙස වාන්තරුට විවෘත කළහොත් කැලණි ගඟේ ජල මට්ටමද ඉහළ යා හැකි බව රංජිත් අලහකෝන් මහතා සඳහන් කළා. මේ අතර ගින්ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා. හිනිතුම තවලම උඩුගම සහ නාගුණ යන ප්‍රදේශ මෙලෙස ජලයෙන් යට වී ඇති අතර මාර්ගයේ රතවාහන ගමනාගමනයේද ඉන් බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගාල්ල අලුත්වත්ත ප්‍රදේශයේ 32 වෘදි 2 රුපියෙක් 48 ඇලහරහා ගමන් කිරීමේදී සැට පහරකට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා. මෙලෙස අතුරුදන් වූ පුද්ගලයාගේ මලසිරුර අද උදැසන හමු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද උදැසන ඇල්ලේ ඔය පිටාර ගැලීම හේතුවෙන් නිට්ටම් වූ ගිරිඋල්ල මාර්ගය මෙලෙස ජලයෙන් යට වී තිබුණා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ විසින් කොළඹ කලුතර කෑගල්ල රත්නපුර ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා නායම් පූර්ව අනතුරු එංගවීම නිකුත් කරනු ලැබුවා. නායම් අවධානම් කලාපවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දී ඇත්තේ. වරකපොල තෝලංගම්මුව ගස්නාව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 10:30 ට පමණ නායමක් සිදු ප්‍රතිබනවා. එහිදී වයස අවුරුදු 55ක පුද්ගලයෙක් මිය ගොස් තවත් කාන්තාවක තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර හැටන් වටවල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමග හැටන් කොළඹ A7 ප්‍රධාන මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයේ හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තව දුරටත් අද දිනේත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව දකුණු සහ වයඹ පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ රාත්‍රියේ 11 සිට එළඹෙන සඳුදා දින අලුයම 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබුවා. ඒ අනුව අදාළ කාල සීමාව තීරණාත්මක වන බැවින් නිවසට වේරැඳී සිටින ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටින්නේ. රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ එය පාලනය කිරීම සඳහා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රියේ 11 සිට සංචරණ සීමා පනවනු ලැබුවා. එය එළමෙන සඳුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. මෙම කාල සීමාව තුල ඖෂධ සැල් පමණක් විවෘතව තිබෙන අතර වෙළඳ සැල් සුපිරි වෙළඳ සැල් හා සප්පු විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ. අදාළ කාලය තුල සංචරණ සීමා උල්ලංඝනය කරන පොත්කලින් අතරම් කොට ගැනීම සඳහා විශේෂ මාර්ග බාධක යොදවා ඇති අතර මේ සඳහා පොලිස් නිලධාරීන් 20,000ක් පමණ යොදවා තිබෙනවා. අද සිකුරාදා දිනේ එවැගේම දීර්ඝ සත්‍යාන්තයකට ලැබිලා තියෙන්නේ දීර්ඝ සත්‍යාන්තයකට ලැබිච්ච දින තුනක කාල පරිච්ඡේදය තීරණාත්මක කාල පරිච්ඡේදයක් වගේම නැවත වරක් සම්පූර්ණ ලංකාවටම සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය. ඊයේ රාත්‍රියේ 11 ඉඳලා සඳුදා උදෑසන 4 වෙනකල් මේ කාල පරිච්ඡේදය තුල ඔබ කටයුතු කිරීමේදී නිරන්තරයෙන්ම නිවසේ රැඳී සිටීම අනිවාර්ය වෙනවා. කිසිම වෙළඳසැලක් ආයතනයක් විවෘත කිරීමට හැකියාවක් නැහැ මේ කාල පරිච්ඡේදය තුල නිරෝධායන වීදීන්ට අනුව. එසේ විවෘත කළ හැක්කේ ඖෂධ සැල් පමණයි. එවැගේම අද දිනය හෙට දින අනිද්දා දිනේ කිසිම හේතුවක් මත හඳුනුම්පත් ක්‍රමවේදය යොදා ගැනීමට හැකියාවක් නැහැ. හඳුනුම්පත් ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ ලබන සඳුදා සිට මේ කාල පරිච්ඡේදය තුළ අනිවාර්යයෙන්ම නිවසේ රැඳී සිටිය යුතුයි. හඳුනුම්පත් අවකාශව හෝ පිටතර පැමිණීමට අවස්ථාවක් නැහැ. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි පිටතර පැමිණීමට අවස්ථාව තිබෙන්නේ. අත්‍යවශ්‍ය සේවා සපයන මාධ්‍ය ආයතන සඳහා ඔවුන්ගේ හඳුනුම්පත් භාවිතා කරමින් ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ හැරෙන්නට වෙනත් අයට මේ සඳහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඊයේ දින කොළඹ නගරය ආශ්‍රිතව පුද්ගලින් 1596 දෙනෙක් ඇඳුම්පත් අංක භාවිතා නොකර පැමිණීම සම්බන්ධයෙන් අවවාද කිරීම සිදු කරනු ලැබුවා. නමුත් සමුදා සිට කිසිම ආකාරයක අවවාද කිරීමක් සිදු කරන්නේ නැහැ. ඇඳුම්පත් ක්‍රමවේදයට අනුගතව නොවි යම් පිරිසක් කටයුතු කරනවා නම් ඒ අයට එරෙහිව ඉතා දැඩිව විරෝධායන වීතිය ක්‍රියාත්මක කරනවා. ඒ අය අතරම කොටගෙන අධිකාර ප්‍රතිපත් කිරීමට කටයුතු කරනු ලබනවා. මෙලෙස දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවුවද ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘත කිරීමට අවසර හිමිවනවා. කෙසේ වෙතත් තඹුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථානයේට අද ගොවීන් අස්වැන්න විකිණීම සඳහා පැමිණ තිබූ නමුත් බහණ්ඩ මිලදී ගැනීමට කිසිදු වෙළෙන්දෙක් පැමිණ නොතිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගොවියත් පාරිභෝගික සියල්ලම අසරණ වෙනවා. ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරික අපිට මේ සිදුවෙන සිදුවීම් දිහා බලාගෙන පමණයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ගොවියන්ට කියන්න ඕනේ මම ගේන්න එපා මාකටත් වහන්න කියලා. එහෙම නැතුව ගොවියන්ට කියන මාකට අරින්න කියලා බඩු ගේන්න කියලා වෙලා. අන්තිමට ගොවියෝ බඩු ගේන්න පවාම වෙලෙන්දුනේ. අපිට ඒ ක්‍රමවේදයක් හරියට හදලා දෙන්න ඕන මේ එළවලු ටික විකුණා ගන්න වෙලෙන්දුනේ. ඒ ක්‍රමයක් හදලා දෙන්න ඕන. දැන් වෙලෙන්දොන්ට එන්න දෙන්නේ නැතුව වහගෙන මේ මාකට අරින්න ගියාට කිසිම තේරුමක් නැහැ. ගොවියෝ කෙනා ඉදින් මෙතන හිර කර ගන්නවා. අකණ්ඩව පස්වන දිනටත් මෙරටින් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනත් වාර්තා වුණා. ඉන් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 24ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා.
COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 24ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලයන් අතරට වයස අවුරුදු 40ක කාන්තාවක්, වයස අවුරුදු 43ක කාන්තාවක්, වයස අවුරුදු 46ක පිරිමි පුද්ගලෙක්, වයස අවුරුදු 47ක පිරිමි පුද්ගලෙක් හා වයස අවුරුදු 49ක කාන්තාවක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 892ක් ලෙසයි. අකණ්ඩව පස්වන දිනටත් මෙරටින් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනත් වාර්තා වුණා. ඒ අතරින් පුද්ගලින් 20 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉදිරි ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 643ක්. ඒ අතරින් පිළියන් දෙලින් රෝගීන් 39ක්, හෝමාගමින් 33ක්, බුරලස්කමුවෙන් 39ක්, හම්බෙලින් 37ක් ලෙස රෝගීන් ඊයේ දින වාර්තා වී තිබෙනවා. ගම්පහින් 301ක්, කලුතරින් 121ක්, ගාල්ලෙන් 155ක්, මාතරින් 59ක්, හම්බන්තොටින් 18ක් වාර්තා වී ඇති අතර කෑගල්ලෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 91ක්, රත්නපුරින් 174ක්, බදුල්ලෙන් 42ක්, මොනරාගලින් 22ක්, මාතලෙන් 31ක්, මහනුවරින් 61ක්, නුවරඑලියෙන් 67ක්, අම්පාරෙන් 16ක් වාර්තා වී තිබෙනවා. මණකලපෙන් 20ක්, ත්‍රිකුණාමලෙන් 25ක්, පොළොන්නරුවෙන් 80ක් වාර්තා වී ඇති අතර අනුරාධපුරෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 126ක්, පුත්තලමින් 40ක්, කුරුණෑගලින් 100ක්, වවුනියාවෙන් 10ක්, මුළුදෙව් දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙක්, කිලිනොච්චෙන් කොවිඩ් රෝගීන් 3 දෙනෙක් වාර්තා වී ඇති අතර යාපනයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 31ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 135796ක් ලෙසයි. හුදකලාකර ඇති නෝවුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතුයයන් තවත් කොවිඩ් රෝගීන් 30 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වවුනියාව මහරෝහලේ තවත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු වෙත COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හැමුවේ තවත් දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්ට අයත් ග්‍රාම නිලධාරි වසම් 42ක් මෙලෙස හුදකලා කෙරුණා. එසේම මීට පෙර හුදකලා කර තිබූ ත්‍රිකුණාමලය හා කලුතර යන දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මෙම හුදකලා තත්ත්වයේ නිදහස් කිරීම ක්‍රියාත්මක වන්නේ එළමින සඳුදා අලුයම 4න් පසුයි. මේ සංචරණ නීති පැනවීම සහ ඉදිරියේදී සීමා සහිතව පනවල තියෙන සංචරණ නීති නිසා මේ රටේ COVID-19 ආසාදිතෝ දිගින් දිගටම වාර්තා වීම අපි බලාපොරොත්තු වෙනවා. ජූනි මාසයේ ආරම්භ වෙද්දී යම් තරමකට අඩුවීමක් සිද්ධ වෙයි අපිට දකින්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මේ සංචරණ නීති පවතින අවස්ථාවේදී අපිට බොහෝ සෙයින් වාර්තා වෙනවා. ප්‍රධාන මාර්ග භාවිතා නොකර අතුරු මාර්ග ඔස්සේ නිවෙස් වලට එක්රොක් වීම සහ නිවෙස් කිහිපයක එක්රොක් වී ආහාර ගැනීම වැනි තත්ත්වයන්, ඒ වගේම මේ දිනවල අධික වැසි සමයත් එක්කම ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබෙනවා. රාමසාන් උපවාස කාලය අවසන් කිරීමෙන් අනතුරුව ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය අද දිනට යෙදී තිබෙනවා. ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන ශුද්ධ වූ අල් කුරානයේ දක්වා ඇති පරිදි මාසයක් පුරා ඉටු කරන උපවාස සමය නිමවීමෙන් අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ආගමික වශයෙන් මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද සුවිශේෂී දිනයක් ලෙසයි ලෝකවාසී ඉස්ලාම් ජනතාව සලකන්නේ. ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවටද දැඩි බලපෑම් එල්ල කර ඇති පසුබිමක ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවටද මෙවර රාමසන් උත්සවයේ සැමරීමට සිදුව ඇත්තේ දැඩි සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින්. මේ අතර අද දිනට යෙදුණු රාමසන් දිනේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. උස් පහත් භේදයකින් තොරව සියල්ලෝ එක්ව රාමසන් සමය ගතකොට සමෘද්ධිමත් ජීවිතයකට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ආගමික චාරිත්‍රයක් වුවද එහි සමාජීය අර්ථය ඉතාමත් අගනා බවයි ජනාධිපතිවරයා සිය රාමසාන් පණිවිඩයෙන් සඳහන් කර ඇත්තේ. උපවාස කාලයේදී අන්‍යයන්ගේ කුසගින්න පිළිබඳව නිවැරදි අදහසක් ඇතිවීම මගින් ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගශීලී සමාජයක් උදෙසා උස් පහත් භේදයකින් තොරව පෙළගැසෙනු ඇති බව සිය විශ්වාසයේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාමසාන් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ලෝකයට නිදුක් නිරෝගී බවත් සියලු මිනිස් වර්ගයාට සතුට සහ සැනසුම උදා වීම උදෙසා සියලු ශාස්ත්‍රවරුන්ගේ
නාමයෙන් අප ආයාචනා කළ යුතු ඇති බවත් එය අර්ථවත් කරමින් මේ ව්‍යසනකාරී සමය නිමවන ලෙස ඉල්ලා ආගමනුකූල කටයුතු වල යෙදෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට සිය ප්‍රණාමය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය රාමසාන්දින පණිවිඩයේ සඳහන් කර තිබුණා. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් දිවයින පුරා ඉස්ලාම් ජනතාව රාමසාන් උත්සවයේ සැමරුවේ මේ ආකාරයෙන් කොරෝනා මර්ධන ඉන්නත්ගේ හේතුවෙන් රටේ ජනතාවගේ ජීවිතවලට මරු පහරක් එල්ල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. කොරෝනා නිසා හැම අතකින්ම අපේ රට කඩා වැටිලා. එක පැත්තකින් වැක්සින් හිඟතාවේ නිසා ජනතාවගේ ජීවිතවලට මරු පහරක් එල්ල වෙනවා. අනෙක් පැත්ත ජනතාවගේ ජන ජීවිත කඩා වැටෙනවා. ජාතික ආර්ථිකය කඩා වැටෙනවා. ජනතාවගේ නැතිබරිකම දරිද්‍රතාවය ඉහළ ගියා. මෙවන් තත්ත්වයක් තුළ රජයෙන් අපිල්ලීමක් කරන කරුණා කරලා මේ රටේ සාමාන්‍ය ජනතාවට ආර්ථික ශක්තියක් ලබා දෙන්න. සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට එදා ලබා දුන්නු ණය විරාමය අහෝසි කරන්න නැතුව තවදුරටත් දික් කරා. මිනිසුන්ගේ ලීසින් සහනය එහෙම නැත්නම් වාහන ලීසින් තවදුරටත් කල් දා. තර්ජන කරලා ගර්ජන කරලා වාහන පැහැරගෙන යෑමේ සංස්කෘතිය රටේ ජනතාවගේ ආර්ථික සමාජීය ප්‍රශ්න දිහා බලලා මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. මෙරට ජනතාවට සැලසුම් සහගතව ඉන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රජය අසමත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. හරි හමන් විදිහට මේ රටේ ජනතාවට එන්නත් ටික ගෙනා ගන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. පළමුවෙන් ගෙනාපු කොවිෂීල්ඩ් එන්නතත් ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිය යට කරලා දෙවෙනි මාත්‍රාව තියාගන්න නැතුව ඒක ගහගෙන 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 ගියා. දැන් මේ රටේ ජනතාව ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා සෙකන්ඩ් ඩෝස් එක ගහගන්න විදියක් නැතුව. දැන් ආණ්ඩුව කියන්නට ඕනේ ඒ ජනතාව මොකද කරන්න කියලා. ඒ අතරේ කැබිනට් එකේ තීන්දුව පිළිබඳව රටට කියන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදේ ගම්මන්පිල කියනවා එන්නත් කොක්ටේල් එකක් කරගත්තර කමක් නැහැ කියලා. චන්න ජයසුමනත් ඖෂධ රාජ්‍යමති හැටියට කියාගෙන ආවා එන්නත් කොක්ටේල් එක ගැන දැන් පරීක්ෂණ කරගෙන යනවා ඒක ප්‍රශ්නයක් නැහැ වගේ කියලා. කොවිඩ් බාර් රාජ්‍යමතුමිය සුදර්ශන ප්‍රාන්තපුල්ලේ කියනවා WHO එක තාම මෙවැනි එන්නත් කොක්ටේල් එකක් මිශ්‍රණයක් ගැන අනුමැතිය ලබා දීලා නැහැ කියලා. එතකොට අද ආණ්ඩුව මේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් තීන්දුව ගන්න සෞඛ්‍ය විද්‍යාත්මකවද එහෙම නැත්නම් තමන් අතේ තියෙන එන්නත් ප්‍රමාණය හරි එන්නත් වර්ගය ගැන හරි කල්පනා කරලාද? උදේ ගම්මන්පිල කියනකොට පළවෙනි මාත්‍රාව කොවිෂීල්ඩ් එකෙන් ගහගත්න දෙවෙනි මාත්‍රාව චීනෙකින් ගහගත්තර කමක් නැහැ කියලා අඩුගානේ උදේ ගම්මන්පිලවත් Tamante එහෙම ගහගෙන තියෙනවාද? ලෝක සෞඛ්‍ය සංවිධානයේවත් පිළිඅරගෙන නැත්නම් මෙවැනි එන්නත් මිශ්‍රණයක් සුදුසුයි කියලා. හැබැයි අපේ රටේ ඇමතිවරු උත්සාහ කරනවා ජනතාවට මෙවැනි එන්නත් මිශ්‍රණයක් විඳින්න. ඒ එන්නත් මිශ්‍රණය විදලා ජනතාව රසායනාගාර මීය බවට පත් කළා. මේකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒතර මෙහෙම තමයි මේ කොවිඩ් මර්ධනයේදී ආණ්ඩුව හැසිරෙමින් ඉන්නේ. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මැකිච්චාව මන්සන්දි අසලදී අනුරාධපුර සිට හොරෝපතාන දෙසට අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් එම මාර්ගයේම පැමිණි පාපෙදීක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාපෙදීකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා නමින් ව්‍යාජ පුවරුවක් සවිකර බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් ප්‍රවාහනය කළ ලොරි රථයක් කොටදෙනියාව පොලිසිය විසින් බඩල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
राज्य सह पौद्गलिक बैंक वर्ल्ट आयात परिहरने करने लद चेकपत तोग्याक ए नवे मार्गे असल दमा तिबियदी किलनुच्चे पोलीसी विसिन सोयागे नति बनवा मेलेस मेम चेकपत मार्गेट दमायाम संबंधेन विमर्शनयक आरंभ कर ऐति बवाय पोलीसी संदहन कले एम पुवतत् समगिन सियत मध्याह्न प्रवृत्ति विकाशय अवसान नैवत हमुयमु सवसहायट अपगे प्रधान प्रवृत्ति विकाशय तुलेन ओबट सुभ दवसक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.